මම අද වලට කියලා දෙන යන්නේ ගොඩක් රසට නිවැරදි විදිහට ඩෙවල් චිකන් එකක් හදාගන්න විදිහ. ඉතින් අපි බලමු රෙස්ටුරන්ට් එකෙන් ගන්න රෙඩි ගොඩක් රසට. ඒ වගේම ගොඩක් පරිසිදුවට සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම ඩෙවල් චිකන් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් හැමදාම වගේම පොන්චි මතක් කිරීමක් කරනවා තමයි මගේ YouTube channel එක subscribe කරන්න විතර. මේ වීඩියෝ එක පල්ලෙන් දෙන්න රත්පාඩ subscribe button එක ඒක press කරන්න. ඒ වගේම මේ ළඟින්ම තියෙන පොන්චි bell icon එක ඒකත් click කරන්න. මම මෙතන chicken gram 500ක් අරගෙන තිනා මෙතන breast chicken සහ කටුත් එක්ක තියෙන කැලිමේ හැමදේම අරගෙන තියෙන්නේ. ඒ වගේම chicken කැලි කපද්දී ගොඩාක් පොන්චිර කැලි කපන්න එපා මොකද මේක බදිනවා. බැද්දරි පස්සේ මේකේ ප්‍රමාණය තවත් කුඩා වෙනවා. ඒ වගේම මේකට අපි විවිධ එළවලු වර්ග එකතු කරන නිසා එළවලු කැලි වල ප්‍රමාණයට වැඩිය chicken කැලි ගොඩාක් පොඩි වුණොත් අපේ ඩෙවල් එකේ ලස්සන නැති වෙනවා. ඒ නිසා බැද්දාම සාමාන්‍ය ප්‍රමාණයකට හිටින විදිහට chicken කැලි කපා ගන්න. ඒට අමතර මේස්කෘතේ හැඳි එකක් අරගෙන තිනා ගම්බිරිස්කෘතේ හැඳි එක හමාරක් පාවිච්චි කරනවා. ඒට අමතරව කැරි මේස්කෘතේ හැඳි තුනක් පාවිච්චි කරනවා. ඒ වගේම සුදුරුණු බික් තුනක් සහ අඟල් එකක වගේ ඉඟුරු කෑල්ලක් පාවිච්චි කරනවා. ඒට අමතරව සීනිතේ හැඳි එකක් මම අරගෙන තිනවා. ඒ වගේම මාළු මිරිස් කරා දෙකක් අරගෙන තිනවා. අමු මිරිස් ලොකු කරලක් අරගෙන තිනවා. ලංකාවේ චූටි කරල් පාවිච්චි කරනවා නම් තුනක් විතර පාවිච්චි කරන්න. ඒට අමතර කරපෙන්ට එකක් සහ රාම්පේ කැල්ලක් අරගෙන තියෙනවා. ඉතින් ශ්‍රී ලංකන් ෆ්ලේවර් එකට හදාද්දී මේ දෙක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයෙන් තක්කාලි කෙටි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියක් ගන්නවා. ඊට අමතර දෙහි කෙටි භාගයක යොෂ ගන්නවා. ඒ වගේම මෙතන ලුණු ගහක් තියෙනවා. ඒ වගේම චිකන් ටික බැද ගන්න සහ ඩෙවල් එක හදා ගන්න පොල් තෙල් අවශ්‍ය වෙනවා. ඒ වගේම තක්කාලි සෝස් දෙහිඳි පහක් වගේ අවශ්‍ය වෙනවා. රසයන ලුණු පාවිච්චි කරන්න සෝයා සෝස් දෙහිඳි දෙකක් පාවිච්චි කරනවා. එතන සුපුරුදු විදිහට වීඩියෝ එකට අදාළ රෙසිපි එක වීඩියෝ එකේ පල්ලි හතින් ඉන්ෆෝ බොක්ස් එකේ දාන්නම්. එතනින් රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මම මුලින්ම චිකන් එකට මිරිස් කුඩු ටික ගම්බිරිස් කුඩු ටික දාගන්නවා මේ විදිහට. ගම්බිරිස් කුඩු තැහෙන භාගයක් පස්සේ පාවිච්චි කරන්න ඉදිරි කර ගන්න. ඊළඟට ලුණු තැහෙන එකක් වගේ මේකට එකතු කර ගන්නවා. ඊළඟට දෙහිවිෂ තැහෙන එකහමාරක වගේ ප්‍රමාණයක් මේකට මිරික් ගන්නවා මේ විදිහට. දැන් චිකන් ටික ඔක්කොම ස්පයිසස් එක්කලා හොඳින් මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මම මේ චිකන් ටික උඩින් කවර් කරලා පැයක් වගේ පැත්තකින් මැරිනේට් වෙන තියෙනවා. ඒ අතරතුර මම එළවලු ටික කපා ගන්නවා. ඉතින් තක්කලි කපද්දී ඔයගොල්ලෝ දාන්නවා සාමාන්‍ය කොටු හැඩයට මේ විදිහට කපා ගන්න. ගොඩක් ලොකුත් නැති සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ කැලි කපා ගන්න. ඊළඟට ලුණු ගහ මේ විදිහට හරස් අතර ටිකක් දිග කැලි හිටින කපා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ලුණු ගහේ යට සුදු පාට කැල්ල ගොඩක් තියෙනවා නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම ලුණු ගෙඩිය තක්කලි කැලි වගේම කොටු හැඩයට කපා ගන්න ටිකක් ලොකුවට හිටින්න. ඊළඟට මාළු මිරිසත් මේ වගේ හරස් හතර ටිකක් දිගට කෑලි කපා ගන්න. සාමාන්‍ය එක කැල්ලක් එකපාරේ කට දා ගන්න පුළුවන් තරමට කපා ගන්න. ඒ වගේම මිරිස් කඩලොත් මේ විදිහට හතරට පලා ගන්න. ඉතින් මගේ මිරිස් කඩල ගොඩක් ලොකු නිසා ඒක මම දෙකට කපලා ඊළඟට හතරට කපන්න මේ විදිහට. පැයකට චිකන් එක මැරිනේට් වුණාට පස්සේ ඊළඟට අපි මේක ඩීප් ෆ්‍රයි කරගන්න ඕනේ. මේ විදිහ මගේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙන ඉතින් චිකන් ටික බැඳගාද තෙල් එක ටිකක් වැඩිපුර රසනේ තිබ්බට කමක් නැහැ. මොකද චිකන් බදිද්දි තෙල් එක ගොඩක් අඩු රසණක තිබ්බොත් චිකන් වලට වතුර උනනවා. ඒ වගේම තමයි ගොඩක් චිකන් එකපාර තෙල් එකට එකතු කරන්න එපා. එතකොට තෙල් එකේ රසනේ අඩු වෙලා අපේ චිකන් ටික හොඳින් බැඳගන්න බැරි වෙනවා. මේ විදිහ චිකන් වල හොඳින් ඇතුළත හැම්බිලා ඒ වගේම පිටින් සාමාන්‍ය තද ගතියක් එද්දි චිකන් ටික ලිපෙන් ඉවත් කරගන්න. ඉතින් ආ තෙල් කන්න අකමැති කෙනෙක් නම් තෙල් නැතුව ඩෙවල් චිකන් හදන විදිය මම මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකට අදාළ ලින්ක් එක මේ වීඩියෝ එකේ පල්ලි හැතින ඉන්ෆෝ බොක්ස් එකේ දාන්න. ඔයා කැමති නම් ගිහලා ඒ වීඩියෝ එකත් නරඹන්න. ඉතින් මෙතන මේ විදිහට බැදගත්තු චිකන් ටික ඔයාලට පේනවාද? හරිම ලස්සන පාරක චිකන් ටික බැදලා තියෙනවා. ඒ වගේම අතරත් හොඳින් තැඹිලා තියෙනවා. දැන් අපි යමු ඩෙවල් එක හදා ගන්න. ඒකට මම මේ වගේ ටිකක් ඉඩ තියෙන භාජනයක් ලිපෙන් තේලා මස් ටික බැදගත්තු තෙල් එකෙන්ම මේස් හැඳි තුනක් තුනමාරක් වගේ දා ගන්නවා. තෙල් ටික මේ විදිහට හොඳට රසනට තියෙන නිසා මම ඒකට තලාගත ඉඟුරු සහ සුදුළුන් ටික දානවා. දාලා හොඳින් බැදෙන්න ඉඩ හරිනවා. ඉඟුරු සුදුළුණු යාන්තමින් බැදීගෙන එද්දි මම මේකට රම්පේ කරපිංචා ටික දාගන්නවා. ඉතින් ඔය රම්පේ කරපිංචා වැඩිපුර තියෙනවා වැඩිපුර දාගන්න. මට මේ දවස් ටිකක් අඩුවෙන් තියෙන නිසා තමයි අඩුවෙන් දාන්නේ. ඊළඟට ඉඟුරු සුදුළුණු එක්කලා රම්පේ කරපිංචාත් හොඳින් බැදෙන්න ඉඩ හරිනවා මේ විදිහට. ඉංග්‍රීසි සුදුළුණු කියන දෙක යාන්තම් රන්වන් පාටට බැදිගෙන එද්දි මම මේකට අමු මිරිස් ටික, මාළු මිරිස් ටික, ඒ වගේම ලුණු ටික එකතු කරනවා මේ විදිහට. ඊළඟට අපි මේ ටික යාන්තමෙන් තැම්බෙන මට්ටමට උයා ගන්න ඕනේ. එතෙ මේ ගොඩක් තැම්බෙන් දෙන්න එපා. එතකොට රසය නතර වෙනවා. ඒ වගේම ඩෙවල් එකේ පෙනුම නතර වෙනවා. සාමාන්‍ය හොඳ ක්‍රන්චි ගතියක් තියෙන මට්ටමට උයා ගන්න. ඊළඟට මම කැලිමිස් ටිකයි ගම්බිරිස් කුඩු ටිකක් දාගත්තා. දාලා ඒ ටිකත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම මේක ලුණු තැහෙන කාලක් වගේ සහ සොය සෝස් ටික එකතු කරගන්නවා මේ විදිහට. එකතු කළ මේ ඔක්කොම මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා.
ඊළඟට මම සීනි ටිකක් එකතු කරනවා. දැන් සීනි වලට අකමැති කෙනෙක් ඉන්නවනම් මේ පැණි ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ලුණු සහ මාළු මිරිස් යාන්තමින් තැඹෙන මට්ටම ඩාවට පස්සේ මම බදගත චිකන් ටික මේ වෙලාවෙදි එකතු කරනවා. එතකම තක්කාලි ටික සහ ලුණු කොළ ටිකත් මේ වෙලාවෙදි මේ විදිහට එකතු කරනවා. දැන් මම මේ ටිකත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා තවත් විනාඩි කීපයක් උයා ගන්නවා. මෙතනදී තක්කාලි සහ ලුණු කොළ ගොඩක් ඉදෙන දෙන්න එපා. යාන්තමින් තැඹෙන මට්ටමට විතරක් එන දෙන්න. ඉලයින්ම අවසානයේ තක්කාලි සෝස් ටික එකතු කරනවා. එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් මේ වෙලාවෙදි මම ලුණු සැර බලන්න. ඒ මදි නම් ඒවත් එකතු කරගන්න තව. එතකම ගම්බිරිස් කුරු තියෙන කාලක් වගේ එකතු කරන එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. මොකද ලිපෙන් ඉවත් කරන්න කලින් ගම්බිරිස් දැම්මම ගම්බිරිස් වල හොඳ නැවුම් රසය අපේ ඩෙවල් එකට එකතු වෙනවා. තක්කාලි සෝස් සහ ගම්බිරිස් දාලා හොඳින් මිශ්‍ර කරලා ඒ වෙලාවෙදිම අපි ඩෙවල් එක ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. ඉතින් මේ චිකන් ඩෙවල් එක සාමාන්‍ය දවසක ගෙදර හදනවා නම් වෙජිටබල් රයිස් එකක් එහෙම නැත්නම් එග් රයිස් එකක් එක්ක හරි හොඳින් මැච් වෙනවා. ඉතින් ඔයාලට පේනද අපේ ඩෙවල් චිකන් එක හරිම ලස්සන පාටික තියෙනවා. ඒ වගේම හරිම රසයක් සහ ගොඩාක් හොඳ සුවඳක් මෙතන තියෙනවා. ඉතින් ඔය අනිසරේ ඩෙවල් චිකන් හදනවා නම් මෙන්න මේ ක්‍රමයට හදලා බලන්න. ගොඩක් රසයි කියලා ඔයාලට හිතේවි. ඒ වගේම මගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයි හම්බ වෙමු.